එවගේම තව වර්ගීකරණයක් තියෙනවා ශාකවල ප්‍රමාණාත්මක ලක්ෂණ මත. දැන් අපි ගත්තොත් එහෙම හැඩය, මහ හැඩය, මහ දඹල, මහ නාරම්, මහ කුකුරු මහා, කුඩා හැඩය, හීන් දඹල, හීන් නාරම් ආදී වශයෙන් හීන් දත්ත, මහ දත්ත, මාදම් හීන් දත්. දැන් අපි ගත්තොත් එහෙම දම් වර්ග තියෙන 11ක්, මාදම් හීන් දම් වැඩි දම් බළු දම් ආදී වශයෙන් මේ හැම ඖෂධයකම ප්‍රත්‍යක්ෂ වූ ශාක ගුණය වෙනස්. ඒ නිසා ඒ ඖෂධය සඳහා ඒ ශාකේ ඒ විදිහට යොදාගත්තේ නැත්නම් අපට ලැබෙන ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම හේතුඵල රහිත එකක් වෙනවා. අටවෙනි වර්ගීකරණය අපි දකිනවා මේ සම්පූර්ණයෙන්ම අපි සකස් කරලා තියෙන්නේ ශාකවල තියෙන සුවිශේෂ වූ ඖෂධීය ගුණය වර්ණ මත තියෙන්නේ. අපි දැන් රතුපාර වැඩිපුර තියෙනවා නම් ඇන්තෝසයිනින් වැඩි. ඒ නිසා එහි තියෙන වර්ණ ගුණය වෙනස්. ඒ නිසා කළු දඹල, රතු දඹල, නිල් දඹල, සුදු දඹල ආදී වශයෙන් අපි සෑම ශාකයකම වර්ණ දේහය අනුව බෙදෙනවා. දේශී වර්ගීකරණය. රතුවදමල්, එලරත් මල්, කහකණේරු, රන්වන් පොල්, නිල් කටරළු, රතු කණේරු, නිල් රතු පළ, අලුබෝ, සුදු පළ, අලු පිළ. අපි මේ සුවිශේෂ අපි දන්න ප්‍රධාන වර්ණ තුනයි ලෝකේ තියෙන්නේ. නිල් රතු කහ. මේ වර්ණ තුනෙන් හදන්න පුළුවන් වර්ණ 10000. මේ වර්ණ 10000 තුල අපේ වර්ග ශාකවල තියෙනවා 7000කට වගේ වර්ගීකරණ. මේවා තියෙන දේශීය ඖෂධීය ගුණය වෙනස් විදිහට සැබෑ ලෙස හඳුනාගෙන තියෙනවා. ඊළඟට හුඟක් අපේ ඖෂධ තියෙනවා සිරුරේ තියෙන විවිධ කොටස් අනුව වර්ගීකරණය. මේවා ඉන්දියාවෙන් ආපුවා නෙවෙයි. දැන් අපි උගුරැස්ස, කම්කොටි, මස් බැද්ද, මස් බැද්ද ගහ තියෙනවා, මස් බැද්ද වැල තියෙනවා, හම් කුරක්කන්, හම් පින්න, මහරැවුලා, මූණමල්, දත්කැටිය, මෞකීරිය, මේ ඔක්කොම ඇඟේ තියෙන කොටස් මත හදපු වෙනම වර්ගීකරණයක් තියෙනවා. ඊළඟට තව වර්ගීකරණයක් තියෙනවා මිනිසාට දැනෙන රසාණුව හදලා. ඒක කහට රස, පැණි රස, ලුණු රස, තිත්ත රස, තෙල් රස, ඇඹුල් රස, වස, පිටි රස, කිරි රස. දැන් අපි කියනවා පැණි තෝර, තිත්ත තිබ්බුටු, ලුණු වර්ණ, ලුණු මිදෙල්ල, සීනි කැකිරි, තෙල් එඬරු, කහට ගස්, ඇඹුල් ළඹ, රස තැල්, වස තැල්, පිටි කිඳ, කිරි බැද්ද, සීනි අඹ, තෙල් දොඹ ආදී වශයෙන් රසාණුව බෙදනවා තවත් වර්ගීකරණයක්. මේක සරස්වති නිගණ්ඨුවේ නෑ. මේවා දේශීය වර්ගීකරණය. ඊළඟට මිනිසා විසින් ගොඩනඟනු ලබන උපකරණ අනුව අපේ දේශීය උපකරණ තියෙනවා. ඒ අනුව අපේ ශාක වර්ගීකරණයක් තියෙනවා. හිරමණ දැත්ත, දුණු මඩල, පොරෝ මරං, කොතල හිඹුටු කොතලයක් වගේ, උල් කෙන්ද, කොක් මොට, පණා දැත්ත, කඩු පහර, පාත්‍රා වැරල්ල, විය දඬු, කපු කිනිස්ස, දවුල් කුරුඳු, මෝල් පැද්ද, දුම් මැල්ල, කැති දෙඹට. අපි දන්නවා ඇත් දෙඹට ගහයි, කැති දෙඹට ගහයි, අහසට පොළොව වගේ. කැති දෙඹට ගහ කියන්නේ අඩි 8ක විතර 10ක එකක්. ඇත් දෙඹට කියන්නේ විශාල ගහක්. මේ ආදී වශයෙන් අපේ එදිනෙදා ජීවිතයේ දක්කට ලැබෙන ගෘහ භාණ්ඩ අනුව අපේ වර්ගීකරණයක් තියෙනවා. මේවා හදලා තියෙන්නේ අනුරාධපුර යුගයටත් ඉස්සර ඉඳන්. මේවා ඉන්දියාවෙන් ආපුව නෙවෙයි. මේවා නිශ්චිත භාවයක් තියෙනවා. ඊළඟට අපේ තියෙනවා සතුන්ගේ නම් වලින් තියෙන ශාක වර්ගීකරණයක්. අලි, ඇත්, ගෝන, මුව, ඌරු, සිංහ, බළු, දිවි, කපුටු, කොක්, කිරා, වලස්, මොනර, මීමිනි, වඳුරු, ගොම්, කිඹුල්, නයි, පොළොම්, ගැරණි, මකුළු. ඇත් අඩි, ඇත් ඇපල, දිවි ඇපල, ගොම් කැකිරි, ගොම් කදුරු, පණු කහ, පණු අල, ඌරු ගෙඳ, සිංහ මුඛ, බළු දන්, දිවි පහුරු, වඳුරු බෑ, ඌරු තෝර, ඇත් පඹ, බමර පට්ටා, කොක් මොට, වලස් ඇඳිරිය, වලස් දිව, මොනර කුඩුම්බිය, ගෝනාල, කිඹුල් වැන්න, සුරුණයි, පොළොම් මඳ, ගැරෙන්ඩි දූල්, කවුඩු කැකිරි, ලේන පහුරු, ගොඩපර, කුම්භ ඇමිල්ල. මේවා සරස්වති නිගණ්ඨුවේ නෑ. මේවා දේශීය නම් ඔක්කොම. මේක තියෙන්නේ සම්පූර්ණයෙන්ම අපේ සත්ව විශේෂයන් අනුව සකස් කරපු වර්ගීකරණයක්. අපි දැන් ඔබ දන්නවා වලස් දිව එහෙම බැරි වෙලාවත් අපේ හිස ගෑවුනොත් සම්පූර්ණ හමත් එක්කම ගැලවිලා යනවා වලහක දිව වගේ තමයි. ඒ නිසා මේ ශාකවල හැඩය තීරණය කිරීමේදී අපි අවුරුදු දහස් ගාණක් අනුගමනය කරන තියෙන ප්‍රත්‍යක්ෂ වූ ඥාන සම්භාරය භාවිත කරලා තියෙනවා.
මේ ලබා ගැනීම සඳහා. එනිසා මේක දේශීය ඖෂධ වෛද්‍ය විද්‍යාවේ තියෙන සැබෑ ලෙස නිර්මාණය කරගත්තා. 13 වෙනි වර්ගීකරණය සම්පූර්ණයෙන් හදලා තියෙන්නේ ශාකයේ තියෙන නෛසර්ගික ස්වરૂපය. ගැට තියෙනවා, මද තියෙනවා, දළු තියෙනවා, මල් තියෙනවා, කරල් තියෙනවා, ගෙඩි තියෙනවා, බූව තියෙනවා, පොතු තියෙනවා, තිත් තියෙනවා, බට තියෙනවා. ගැට පිච්ච. පිච්ච වර්ග 11ක් තියෙනවා. ගැට පිච්ච. කටු කරඳ. බූ කැඳ. පෙතිතෝර. කරල් සැබෝ. පුරුක් විල. පුස්වැන්. කොහු කිරිල්ල. බට දොඹ. ගැට කිරිවැල්. දාර ලබු. මල් තෝර. තලද බටු. ආපසු මදු. කුඩු මිරිස. ඇට මොර. නෛසර්ගික ගුණ යන වර්ගීකරණයක් තියෙනවා. ඒ නිසා අපිට කියන්න පුළුවන් දැන් සමහර වෙලාවට දැන් අපි කොහොම ගත්තොත් හීන් කොහොම, වල් කොහොම, කිරි කොහොම, තෙල් කොහොම, බිම් කොහොම, රට කොහොම, රත් කොහොම ආදී වශයෙන් කොහොම වර්ග තියෙනවා 11. ප්‍රත්‍යක්ෂ ලෙස දේශීය වෛද්‍ය විද්‍යාවේදී සුවිශේෂ කොහොම වර්ග ගත්තේ නැත්නම් ඒ රෝගී සුව කරන්න බෑ. නිශ්චිත ලෙස ඒ ශාකය ගත්තොත් එවෙලේ මේක එතනම සුව කරන්න පුළුවන්. ඊළඟට 14 වෙනි වර්ගීකරණය හදලා තියෙන්නේ මේ ශාකවල හැඩය, ගෙඩියේ හැඩය, මලේ හැඩය ආදී වශයෙන් අරගෙන තවත් ශාකයකට සම්බන්ධ කරලා. දොඩම් පණ, බුළු පැත්ත, දොඩම් බැවිල, බෝමි, බෝමිරිය, හිඟුරු වල, කපු කිනිස්ස, තුඹ විල, දෙහි වෙල්ලංගීරිය, ලබු වෙල්ලංගීරිය, පතොක් වැන්න, පොල් පල, කපු ඇපල, පේර ලබු, ඒ වගේ වර්ගීකරණයක් තියෙනවා. ඒ හැම එකම සුවිශේෂ ගුණයක් තියෙනවා. 15 වෙනි වර්ගයේ අපි කියන්නේ විකෙලිම දෙවියන්ගේ නම් වලින් හැදිච්ච නාම. විෂ්ණු ක්‍රාන්ති, දේවදාර, මේ සමහර ඒවට දීලා තියෙනවා. අපි සරස්වති නිගණ්ඨුවේ නැත්තම් සංස්කෘත නාමාවලියේ තියෙන දේවල්. ඊළඟට තියෙනවා යක්ෂණං අනෝ, යකිනාරං, යක් බේරිය, යක් කෙරබදු, යකු වනස්ස, යක් මල්, යක් තලා, යක් කොමඩු ආදී වශයෙන් යක් ශබ්දෙන් ආපු ඒවා තියෙනවා. මේ නිසා අපේ ශාක වර්ගීකරණය තියෙනවා මේක සම්පූර්ණයෙන්ම ඉන්දියානු වර්ගීකරණයට වෙනස්. දැන් අපි දෙහි ගත්තොත් ඔඩ්ඩි දෙහි, මහ දෙහි, වැල් දෙහි, යොන් දෙහි, කස්තුරි දෙහි, ගඩා දෙහි, රට දෙහි, මහ දෙහි, ලීම දෙහි ආදී වශයෙන් වර්ගීකරණයක් තියෙනවා. දෙහි වර්ග 27ක් තියෙනවා දේශීය වෛද්‍ය විද්‍යාව තුළ. නමුත් 1957 ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය හෝ නාවින්නේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ඇති කළ දා එදා මෙදා තුර කිසිම පර්යේෂණයක් මේ ගැන කරලා නැති බව මේ කීර්තිබර අතිශේෂ්ඨ ලංකා පුත්‍රයන් ඉදිරියේ මම කියන්න සතුටුයි. ඒ නිසා වෛද්‍ය විද්‍යාවට නව හැඩයක් දිය යුතු කාලය පැමිණ තිබෙනවා. ආසියාවේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව දේශීය වෛද්‍ය විද්‍යාව ලෙස සැබෑ ලෙස සම්බන්ධ වීමෙන් ලෝක ව්‍යාප්ත වූ බෝ නොවන රෝග සඳහා මහා ප්‍රතිකාර සම්භාරයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා ඔබ වැනි කීර්තිවත් වෛද්‍ය පර්යේෂකයින් 21 වන සියවසේ 2 වෙනි දශකයේ සඳහා කරනු ලබන වෛද්‍ය පර්යේෂණ කාර්මික විප්ලවයෙන් ඇතිවෙච්ච බටහිර ලෝකයේ රෝගේ දිගින් දිගටම පවත්වාගෙන යමින් වෛද්‍යවරුන් මහා ධනකුවේරීම් බවට පත් කිරීමට කරන මෙහෙයට වඩා ලංකාවේ වැඩිපුරම කොටස් වෙළඳපොලේ ආයෝජනය කරලා තියෙන්නේ ව්‍යාපාරිකයෝ නෙවෙයි, බටහිර වෛද්‍යවරු. මේ නිසා අපට අවශ්‍යයි දිසාපාමල් කියන දුප්පත් මිනිස්සු, වෛද්‍යවරු කියන දුප්පත් මිනිස්සු. නමුත් ලෝකේ නිර්මාණය කිරීමට අවශ්‍ය ඥාන සම්භාරය සැබෑ ලෙස යොදන මිනිස්සු රජකමටත් ලොකුයි වෙදකම. ඒ නිසා ඒ වෙදකම අවුරුදු 10,000 ගාණක් තිස්සේ වර්ධනය වෙච්ච ඔබේ දේශීය
වෙදකමත් එක්ක සම්මිශ්‍රණය කරලා ඔබේ ප්‍රෞඪ ඉතිහාසයේ ජාතික අනන්‍යතාවය නිර්මාණය කිරීම සඳහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ නවලෝකයට එය නිර්මාණය කිරීමට ශක්තිය ඇති කරන තේ මම උදව්ව බලාපොරොත්තු වෙනවා. මට විනාඩි 40යි දුන්නේ. ඒ විනාඩි 40 අවසන් වෙනවා. ඔබ සියලු දෙනාටම සැබෑ ලෙසම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. අයබෝවන්.